විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මොකද වුණේ? තුන්වෙනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 174ක් ලැබුණු අතර විපක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඡන්දය භාවිත කළා. දෙවන වර කියවීමේ ඡන්දයේ අවස්ථාවේ පක්ෂව ඡන්ද 179ක් ලැබී තිබූ අතර එම අවස්ථාවේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පමණක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළා. දෙවන වර කියවීමේදී ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු තෙවන වර ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ. සමගි ජනබලවේගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය හා ජාතික ජනබලවේගයේද පක්ෂව ඡන්දය භාවිත කළා. මන්ත්‍රීවරුන් 40කට අධික සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දේ විමසන අවස්ථාවේ සභාවේ නොසිටීම විශේෂත්වයක්. නව සංශෝධන සමග සිදුවන වෙනස්කම් මොනවාද? ජනාධිපතිවරයාගේ පත්කිරීමේ තනි බලය ඉවත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊට සම්බන්ධ කිරීම, ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම ඇතුළු කරුණු මේ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත්. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දැරීමට තිබූ අවස්ථාව මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි වන අතර දැනට මන්ත්‍රී දුර දරන ද්විත්ව පුරවැසියන්ටද අසුන අහිමි වනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය අවුරුදු දෙකහමාරකට පසුව ලැබෙන පරිදි මෙම සංශෝධනයෙන් නව නීති ඇති කර තිබෙනවා. ව්‍යවස්ථා සභාවට පත්කරන සිවිල් නියෝජිතීන්ගේ පත්කිරීම්වලදී විපක්ෂ නායකවරයාද විමසා සිදු කිරීමට අද සංශෝධනවලදී අනුමැතිය ලැබුණා. පරිදි දෙවන වර කීමේදී මම විරුද්ධව ඡන්දය දුන්නා. ඒක හරියට කථානායකතුමා කිව්වා. ඊට පස්සේ තුන්වෙන වර කීමේදීත් මම විතරයි විරුද්ධව ඡන්දය දුන්නේ. නමුත් අතපසු වීමකින් කථානායකවරයාට ලැබිච්ච ඒ තොරතුරු අනුව මා කියලා තියෙනවා එක්කෙනෙක් ඡන්ද දීමේ වැලකුණයි කියලා. නමුත් ඊට පස්සේ මම ගිහිල්ලා ඒ කම්පියුටර් රූම් එකට ගිහිල්ලා පරිගණක ඒ දර්ශනේ පෙන්නලා මාලිකම්වරයාට, එතකොට ඔහු පිළි අරගෙන ඊට පස්සේ මාධ්‍යයටත් ප්‍රකාශ කළා. තුන්වෙන වර කියවීමේදීත් මම මේ 22 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්න එකම එකනා කියලා. විවිධ සංශෝධන ගෙනල්ලා මේ පවතින විවස්සදායක බලය තවදුරටත් දුර්වල කිරීම සුදුසු නෑ කියන එක තමයි මගේ අදහස. හැබැයි මේ ද්විත්ව පුරවැසියා කියන වචන ඉදිරියට දාලා ජනතා පරමාධිපත්‍යයේ තියෙන විවස්සදායක දුර්වල කිරීමේ ආනිසංස අද නෙමෙයි. මේකට අද විරුද්ධ වෙන අයට කරුණාකරලා මේ වෙල් එකේ හරි ගමන් නෑ, පුඩු ටිකක් දාලා ඒ අයට වෙනම කණ්ඩායමක් විදියට ඉන්න දෙන්න. මොකද හේතුව ඒගොල්ලෝ ආණ්ඩුවෙත් නෑ, විපක්ෂෙත් නෑ, අතරමැද පිරිසක්. ඒ අය ඇමරිකාවේ කැලිෆෝනියානු කණ්ඩායම කියලා හරි ගමන් නෑ, දැම්මට ගමන් නෑ. මම සාධිනව තීරණ ගන්නෙ මම එදා තනිවම හිටියේ නම් 20 වෙනි සංශෝධන වෙලාවේ අත උස්සන්නේ නෑ. අද වෙද්දි මට හිතු විදියට රටේ ජනතාව ගැන හිතලා හරිද සාස්ත්‍රයට එකඟව තීන්දුවක් ගන්න පුළුවන්. අපේ කතා කපපු, වෙලාව අඩු කරපු, අපිට ඔලු තුනේ බූරුව කියපු, ගන්ධබ්බය කියපු අපේ ඡන්දය තමයි අද 150 හදාගන්න වෙලා තියෙන්නේ. එතකොට ඇත්ත ගන්ධබ්බය කවුද, ඇත්ත ඔලු තුනේ බූරුව කවුද කියලා මේ ඡන්දෙන් පස්සේ හෙළිවෙන්න පටන් ගන්න. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.